සාදරයෙන් පිළිගන්න ඔයාල හැම දෙනාම නිමාය සෙල් YouTube channel එක වෙතින් ගෙන තියෙන තවත් අලුත් video එකක් වෙතට. ඉතින් අද video එකෙන් අරගෙන ආවේ ඔයාලත් WhatsApp business application එක පාවිච්චි කරන කෙනෙක් නම් අන්න යාලට මාරම වැදගත් වෙන settings කීපයක් සම්බන්ධව. ඉතින් එන අද වැඩි කතා නැතුව අපි යමු video එකට. ඔයාලා හැමෝම වගේ දන්නවා WhatsApp business කියන්නේ මේ සාමාන්‍ය WhatsApp app එක වගේම තවත් application එකක්. ඉතින් මේක හරහා අපිට නෝමල් WhatsApp application එකට වැඩිය ගොඩක් දේවල් මේක කරන්න පුළුවන්. ගොඩක්ම මේක උදව් වෙන්නේ අපේ business කටයුතු සඳහා. ඉතින් ඔයාලත් කැමැත්තට හරි WhatsApp business application එක දාගෙන ඉන්නව නම් අද video එක ඔයා වෙනුවෙන්මයි අනිවාර්යයෙන්ම තප්පරයක්වත් skip නොකර මේ video එක දිගටම බලාගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලා මේ වැඩේ කරන්න නම් අනිවාර්යයෙන්ම WhatsApp business කියන application එක දාගෙන තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට ඔයාලා ඒ application එක දාගෙන නැති කෙනෙක් නම් දාගන්න කැමැත්තක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න ඕන Android phone එක නම් Play Store එහෙම නැත්නම් iPhone එක නම් Apple App Store යන එක. ඉතින් මෙන්න මේ විදියට මම මගේ Android phone එකේ Play Store එක open කරගන්න යන්නේ. ඉතින් මම Play Store එක open කරගෙන ඔයාලා දන්නවා සාමාන්‍ය විදියට Play Store එකේ උඩින් search bar එකක් එනවා. අන්න එතන අපි WhatsApp business කියලා search කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදියට එන search bar එකේ අපි search කරමු WhatsApp business කියලා. ඉතින් WhatsApp කියලා ගහද්දී ඔයාලට බලන්න පුළුවන් දෙවෙනියට WhatsApp business කියලා එනවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලා type කරලා search දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියෙ application එක. ඉතින් මේක ඔයාලට බලන්න පුළුවන් rate එක 4.2 මිලියන 6 දෙනෙක් review කරලා තියෙනවා මේක. මිලියන 500කටත් අධිකව අය මේක download කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔයාලට මේකේ හොඳ සහ නරක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ app එකට මේ විදියට ගියොත් මේ විදියට ඔයාලට බලන්න පුළුවන් මෙතන about this app කියලා එක. අනේ about this app කියන එකට ගියාම ඔයාලට මේ app එක සම්බන්ධ විස්තරයක් මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට මේකේ අන්තිම update එක බලා ගන්න පුළුවන් 2021 නොවැම්බර් 8 වෙනිදා. අපි එතනින් back වෙනවා. දැන් අපි app එක සම්බන්ධ about එක app එකේ විස්තරයක් බලාගත්තා. මම දැන් ඔයාලට තියෙන මෙතන මේ install කරලා නැත්තම් මෙන්න මේක install button එක දීලා මේ app එක ඔයාගේ phone එකට install කරගන්න එක. ඉතින් මම මෙන්න මෙතන මේක open දෙනවා. මම install කරගෙන තියෙන නිසා. ඉතින් මෙන්න මෙතන open දුන්නම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඔයාගේ මේ විදියට මේ WhatsApp business application එක open වුණා. ඉතින් ඊළඟට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය WhatsApp app එකේ වගේ මෙන්න මෙතන උඩ 3 dot tag තියෙනවා. ඒ කියන්නේ dot 3ක්. අනේ dot 3 උඩට touch කරන්න. මේක සරලව touch කරාම ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් business tools කියලා එකක්. ඉතින් මෙන්න මේ business tools කියන එකට තමයි අපි ඊළඟට යන්න ඕන. ඉතින් මෙන්න මෙතන ඒක දුන්නම ඔයාලට මෙන්න මේ විදිහින් interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාත් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් business profile, catalog, greeting message, away message, quick replies මෙන්න මේ වගේ දේවල්. ඉතින් මෙතන greeting message කියන්නේ අපි එකට ගිහිල්ලාම කතා කරමු. ඉතින් greeting message කියන්නේ කවුරු හරි අපිට message එකක් එවුවොත් auto reply එකක් යන විදියට අපිට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම මීට කලින් video එකක් ගෙනාවා සාමාන්‍ය WhatsApp application එක පාවිච්චි කරන අයට කොහොමද auto reply යවන්නේ පුංචිම පුංචි application එක හරහා. ඉතින් ඒ video එකත් මම මෙතන උඩින් card එකක් විදියට දාන්න. ඉතින් ඔයාලට කැමති නම් එකක් බලන්න පුළුවන්. ඉතින් ඔයාලා WhatsApp business application එක පාවිච්චි කරන කෙනෙක් නම් අමුතුවෙන් මේ විදිය app දාන්න ඕනේ නැහැ. ඉතින් මෙතන බලන්න පුළුවන් මම greeting message එකක් දාලා තිනවා මෙන්න මේ විදිය. ඉතින් ඔයාලට කැමති message එකක් මෙතෙන්ට දීලා මෙන්න මෙතන okay කියන එක දීලා මෙතන send greeting message කියන එක off වෙලා තියෙන්නේ. ඉතින් මේක on කරලා මෙන්න මෙතන save කියන button එක දෙන්න. ඉතින් save කියන එක දුන්නම ඔයාලට බලන්න පුළුවන් change save කියනවා. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ මේකේ දෙවෙනි settings එක පිළිබඳව. ඉතින් දෙවෙනි setting එක තමයි මෙන්න මේ quick replies කියන එක. අන්න ඒකට ඇතුළට යමු අපි. ඒක ඇතුළට ගියාම ඔයාලට මෙන්න මේ විදිහට interface එකක් බලන්න පුළුවන්. මෙතන plus ලකුණකුත් තියෙනවා. අපි දන්නවා මේ plus ලකුණ තියෙන අපිට තව මෙතෙන්ට දේවල් දාන්න පුළුවන්. add කරන්න පුළුවන්. වගේ දෙයක් තමයි මෙතන තේරුම. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් මම මෙන්න මේ විදිහට දීලා තියෙනවා text එකක්. thank you contacting myself can I help you කියලා. ඉතින් එන්න විදිහට මම මෙතන තියෙනවා එක එක විදියට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මම දාලා තියෙන දේවල්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙතන ප්ලස් ලකුණු ටච් කරලා යම් කිසි මැසේජ් එකක් මෙන්න මේ විදිහට මැසේජ් එකක්. ඊළඟට ඔයාලා මෙතන ෂෝට් කට් එකක් දෙන්න ඕන මෙන්න මේ ඉර. ඉරත් එක්ක ඔයාලා කැමති ඉංග්‍රීසි අකුරක් දෙන්න. දීලා keywords.
කීවඩ් කියන තැන්ට ඔයාලා දෙන්න ඕනේ නැහැ. ඔයාලා කැමති නම් ඒ අර ෂෝට් කට් එකට දීපු එකම එතෙන්ටත් දීලා මෙන්න මෙතන සේව් දෙන්න. ඉතින් සේව් දුන්නම ඔයාලට මෙතනින් බැක් වෙන්න. බැක් වෙලා ඔයා කන්ටැක්ට් එක ඇතුළට යන්න. මෙන්න මේ විදියට මම එකක් කන්ටැක්ට් එක ඇතුළට ගියා. ගිහින් ඔයාලට කරන්න තියෙන්නේ මේ කීබෝඩ් එකේ හැඩතල තියෙන තැනට ගිහින් මෙන්න මේ ඇලයිර උඩ ටච් කරන එක. එතකොට ඔයාලට බලන්න පුළුවන් ක්වික් රිප්ලයිස් කියලා මෙන්න මේ විදියට මම අර සේව් කරලා තියෙන රිප් මේවා ටික. ඒ කියන්නේ මම අර කලින් ක්වික් රිප්ලයිස් වලට දීපු ටෙක්ස්ට් ඊවලට මෙතන බලන්න පුළුවන්. ඉතින් මම මෙතන ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. මම මෙතෙන්ට මෙන්න මේ ඔව් කියන එක උඩ ටච් කරලා මෙන්න මේ විදියට මේක සෙන්ඩ් කරනවා. ඉතින් ඒ වගේ ඔයාලට දිග මෙසේජ් එකක් උනත් මෙතෙන්ට දාගෙන තියාගෙන මෙන්න මේ විදියට ඔයාගේ යාළුවට ඕනම කෙනෙක්ට ගෲප් එකට උනත් ඔයාලට මේක පහසුවෙන් සෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විශේෂ සෙටින්ග්ස් දෙක තමයි මේ ළඟදී ආපු අලුත්ම සෙටින් දෙක. ඉතින් මෙන්න මේ දෙක පිළිබඳව තමයි මම අද ඔයාලට කියලා දෙන්න අරගෙන ආවේ. ඉතින් WhatsApp business application එක පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ සෙටින්ග්ස් ප්‍රයෝජනයට ගන්න. මේවා අත්හදා බලන්න. ඉතින් මේවා මමත් අත්හදා බලලා තමයි ඔයාලටත් කියලා දෙන්නේ. ඉතින් මේ වගේ වැදගත් tech videos හැමදාම ඔයාලා වෙත ගේනවා. මේ වෙද්දිත් මම videos ගොඩක් ඔයාලා වෙත ගෙනල්ලා තියෙනවා. වටිනම videos. ඉතින් ඒවත් බලලා අනිවාර්යයෙන්ම comment කරන්න, like කරන්න, මම subscribe කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම Facebook එකේ පැත්තේ ගිහිල්ලා ලයික් එකක් දාන වගේ page එකට. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.